දසන කාන්තී චූර්ණයේ සහිත liver ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. ගල්ලඟුරු ටෙන්ඩරයට අදාළව නිර්මාණය වී ඇති ප්‍රශ්න සහගත තත්ත්වයේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කෙරුණා. ඉදිරිපත් වෙච්ච සමාගම් දෙකෙන් එක සමාගමක් ලන්සුව කියන්නේ නැහැ. දෙවනි සමාගම මෙට්‍රික් ටන් එකක් ඩොලර් 328කට. එතන ඒක තමයි ටෙන්ඩර් එක ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතන අර තව 5 දෙනෙක් ඉදිරිපත් කරනවා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස්. ඒ ප්‍රොපෝසල්ස් වල තියෙන මිල ගණන් තමයි එක්තරා සමාගමක් CMEC බ්‍රවුන් සමාගම. ඩොලර් 554 මෙට්‍රික් ටන් එකට අපි දෙන්නම් 150ක් දෙන්න ඇමරිකානු ඩොලර් වලින් 150ක් දෙන්න යුවාන් හරි රුපියල් වලින් හරි කියලා. ටෙන්ඩර් එක වහනවා අගෝස්තු මාසේ 10 වෙනිදා. ටෙන්ඩර් එක වැහුවට පස්සේ අගෝස්තු මාසේ 12 වෙනිදා අර CMEC කියන සමාගම නැවත වතාවක් අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කළා කියනවා නෑ අපිට දැන් 528 නෙවෙයි දැන් අපිට 290ට 285ට දෙන්න පුළුවන් කියලා. අර සැපයුම් කරුවා ටෙන්ඩර් එකේ දාපු ගාන බලලා දවස් දෙකකට පස්සේ කියනවා 580ට දෙනවයි කියලා පුෙක් කියලා දැන් කියනවා 280ට 285ට දෙන්නම් කියලා. ඩොලර් 250ක් අඩු වෙලා. ඇමරිකානු ඩොලර් වලින් ගෙවන්න 150ක් මූලිකව ඉතුරු 150 රුපියල් වලින් ගෙවන්න අවුරුදු 5කින් ණය ක්‍රමයකට. එතන මට දැන් හිතර සැකය තමයි ගල්ලංගුරු තොගයක් අරගෙන තිබුණා ඒ තොගේ අපේ ඇඟේ ගහන ඩොලර් 528ට හැබැයි ටෙන්ඩර් එකේ ආවා ඊට වැඩිය අඩු ලන්සුවක් ඒ අඩු ලන්සුව ආවට පස්සේ අර ලබා ගන්න හිටපු අයිතු ලාභේ ටිකක් නේ 150කින් අඩු කරලා ඉවරලා කියනවා 295ට අපි දැන් දෙන්නම් කියලා ටෙන්ඩර් එක වැහුවට පස්සේ අපිට යන්න බෑ වෙනත් විකල්ප ක්‍රමයකට දැන් මේකේ සමාජයේ විශාල මතයක් හදලා තියෙනවා හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු හාමුදුරුවෝ කීප දෙනෙක් නඩුත් දාලා තියෙනවා ගිහිල්ලා ඒකත් කමක් නෑ කියන්නේ දැන් මම හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමාගෙන් ඒක ඉල්ලුවේ මේක කඩිනමින් ගෙවල්ලා මුදල් කාර්ක සභාවේ පරීක්ෂා කරන්න අද දවසේ තමයි අවසාන දවස පර්ෆෝමන්ස් බොන්ඩ් එක ඉදිරිපත් කරන්න තියෙන බැංකුවට මම මේ මොහොතේත් බැලුවා මට ගල්ලංගුරු සමාගමේ සභාපතිතුමා කතා කරලා කිව්වා ඔවුන් මැලිකමක් දක්වනවා මේ කටයුතු කරන්න නීතිමය කටයුත්තක් තියෙන නිසා කියලා ටෙන්ඩර් එක ලබා දීලා තිබුණු සැප්තැම්බර් මාසේ මැද ඉඳලා මේක ගේන්න තිබුණු සමාගම් ඉදිරිපත් වෙන්නේ නැත්නම් මොකක්ද ඊළඟ තියෙන අපේ ප්‍රශ්නේ අපි යන්නේ නෝ ආයෙත් ටෙන්ඩර් ක්‍රමයට ආයෙත් දානවා අපි දැන්වීම ආයෙ සති 3ක් යනවා ඒකේ හොයාගන්න බැරුණොත් තමයි අපි අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකට යන්නේ ගල්ලංගුරු හුටපටයක් ගන්න දැන් කාංචන ඇමතුමා මට මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා හැටියට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. ඒ විමර්ශනය කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මේ ගල්ලංගුරු ටෙන්ඩරේට ආරම්භයේ සම්බන්ධ නොවිච්ච සමාගමක් මැදදී ඇතුල් කිරීම නිසායි මේ ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා මේ පිළිබඳ සැක සංකා බොහෝ දුරට මතු වෙලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්නවා මේ තියෙන මූල්‍යමය අර්බුදයේ එක පරණ ක්‍රමයට මේක ගෙනියන්න බෑ කියන එක. ඒ වගේම ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ සඳහා අපි බිය වී තුනේ අපි 2015 දී මේ ටර්ම් ටෙන්ඩර් එකට අමතරව ස්පොට් ටෙන්ඩර් සඳහන්ලා දුන්නා. ඒ අනුව අපේ අවශ්‍යතාවය මත ඕන මොහොතක මේ ගල්ලංගුරු ප්‍රසම්පාදනය කර ගැනීම ප්‍රතිපාදනය ලංකා ගල්ලංගුරු සමාගමට තිබෙන බවත් ප්‍රකාශ කරන්න ඕනේ. මේ අතර ඔක්තෝබර් 25 වන දිනට පෙර ගල්ලංගුරු තොග ආනයනය නොකළහොත් යලිත් දීර්ඝ විදුලි කප්පාදු වලට යොමු වීමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට ගල්ලංගුරු ඔක්තෝබර් 25ට කලින් ගෙන්න ගන්න බැරි වුණොත් එහෙම මේ ගල්ලංගුරු බලාගාර තුනම වහන්න වෙනවා. දැන්ට කන්ට්‍රිබියුෂන් එක කියනවා 35 40ක් වගේ ගල්ලංගුරු වලින් විදුලි ජනනය සඳහා. මේ தත්ත්වය 140න් අඩුනොත් එහෙම අපිට නැවතත් දීර්ඝ කාලින විදුලි කප්පාදු සඳහා යෑමේ ඒ ඩේන්ජර් එකේ තියෙනවා. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වෙන්න. ඩීමෝ බට්ටා ටාටා එස් HT2 වැඩි විස්තර සඳහා 1388 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.